උදයි 2018 පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිපල ගැනීම විකාශය සමගයි අපි එකතු වෙන්නේ විශේෂම ඩීආර් විජේවර්ධන මැතිරියේ සිට විශේෂම අපි සඳහන් කරන්න ඕනේ අද පෙරවරුවේ ආරම්භ වූ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලබා දීම එහෙම නැත්නම් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම අද සවස් භාගයේ 4:30 වෙනකොට අවසන් වුණා. කෙසේ නමුත් මේකටත් අපි දන්නවා දැන් ලහිලයියේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙන මේ ඡන්ද ගයින මධ්‍යස්ථාන ඉතාම කාර්ය බහුලලා තියෙන්නේ. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා ඩීආර් විජේවර්ධන මැදිරියේ විශේෂිත මෙහෙයුම් මැදිරිය තුල මේ ප්‍රතිඵල ලද සැනින් පළමු ප්‍රතිඵලයේ සිට අවසන් ප්‍රතිඵලයේ දක්වා ඔබට සමීප කරන්න. මතක් කරන්න විශේෂයෙන්ම මහනගර සභා 24ක් ඒ වගේම නගර සභා 41ක් ප්‍රාදේශ සභා 275ක් වෙනුවෙන් තමයි මධ්‍යස්ථාන 13117කදී අද දවසේදී ඡන්දය පැවැත්ුණේ. ඉතින් විශේෂම ඡන්ද දායකින් 1,57,60,771ක් අද දවසේදී ඡන්ද දායකින් විදිහට තමන්ගේ ඡන්දය පාවිච්චි කරා. ඒ අපේක්ෂකින් 57,095ක් අතරින් 8,356ක් තෝරා ගැනීම බලාපොරොත්තු වෙයි. බලමු අපි කොයි විදිහටද මනාප අපිට ලැබෙන්නේ කියලා. ප්‍රශාන් නන්දරී වසන්ද உள்ளூராட்சி சபை தேர்தல் 2018 தேர்தல் வாக்களிப்பு தற்பொழுது நிறைவடைந்துள்ளது. 4 மணி அளவில் வாக்களிப்புகள் நிறைவடைந்துள்ளன. காலை 7 மணிக்கு ஆரம்பமான இந்த வாக்களிப்புகள் பிற்பகல் 4 மணி அளவில் நிறைவடைந்துள்ளன. சுமார் 65 விதமான வாக்களிப்புகள் இடம்பெற்றுள்ளதாக தறிவாத்தாட்சி அலுவலர்கள் அறிவித்துள்ளனர். அந்த வகையில் 24 மாநகரசபை, 41 நகரசபை மற்றும் 275 பிரதேச சபை உள்ளிட்ட 340 சபைகளுக்கான வாக்களிப்பு 13,374 தேர்தல் வாக்களிப்பு நிலையங்களில் இடம்பெற்றன. இத்தேர்தலில் 4,903 வட்டாரங்களுக்கான 8,325 உறுப்பினர்களை தெரிவு செய்வதற்கு 43 கட்சிகள் மற்றும் 222 சுயேட்சை குழுக்களைச் சேர்ந்த 57,095 வேட்பாளர்கள் களமிறங்கினர். அம் தேர்தல் முடிவுகள் கிடைக்கப்பெற்றவுடன் நாங்கள் வழங்குவதற்கு காத்திருக்கின்றோம். தொடர்ந்தும் எம்முடன் இணைந்திருங்கள். Jordana. Welcome back. You're now officially starting our live broadcast of the local government election results. Again, the average voter turnout was 65%. The elections were held to select 8,356 representatives for 24 municipal councils, 41 urban councils, and 275 Pradeshi Sabha. In total, there were 57,290 candidates put forth and over 15.7 million eligible voters. We are getting our information from the Government Information Department. So far, the elections have been peaceful. There have been no major violent incidents reported. And for the first time in history, these elections require 25% of the candidates put forth to be women. හොඳයි අපි ලද සැනින් තොරතුරු රැගෙනින්න සූදානමින් ඉන්නවා කියන කාරණේ මතක් කරා. විශේෂයෙන්ම අපේ මාධ්‍ය හිතවතුන් මේ වෙනකොටත් කාර්ය බහුලයි. අපිට තොරතුරු ලද සැනින් මේ සියල්ල ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම අපිට ලැබෙන තොරතුරු වල හැටියට මැතිවරණ කොමසාරිස්තුමන් පැහැදිලි කළා 65% ඡන්ද ප්‍රතිශතයක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා කියලා. ඉතින් මෙය නිල නොලත් මට්ටමින් තමයි එතුමන් ප්‍රකාශ කරන්නේ. තව තවත් තොරතුරු ලැබෙමින් පවතිනවා කියලා අපිට සඳහන් වෙනවා. කෙසේ නමුත් 65% ඡන්ද ප්‍රතිශතයක් මෙවර වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි මැතිවරණ ඉතාම සාමකාමී බවත් අපිට ලැබෙන තොරතුරු වලින් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම යම් යම් ස්ථානවල යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිළිබඳ වාර්තා වුණා. කෙසේ නමුත් පැපොළ සංවිධානය සඳහන් කරනවා මැතිවරණ ඉතාම සාමකාමී කියලා. හොඳයි එහෙනම් ඉතින් අපි සූදානමින් ඉන්නවා. අද තවත් හරියටම පැය භාගකින් පමණ අපිට හැකියාව ලැබෙවි උදා වෙයි ප්‍රථම ප්‍රතිඵල ඔබ රැගෙන එන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ මාධ්‍ය සෞරදෙන් ලයිලහි එම ස්ථානයේ ඉන්නවා ප්‍රතිඵල නිකුත් කරන ස්ථානයේ. විශේෂයෙන්ම මෙවර ඡන්දය ඉතාමත් සුවිශේෂයි. බොහෝ දිනක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා සමුහ ආණ්ඩුවත් එක්ක විශේෂයෙන්ම එක්සත් ජාතිපක්ෂ නායක රණ වික්‍රමසිංහ මැතිතුමා අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල ජනාධිපතිතුමන් එක්ක මේ හවුල් ආණ්ඩුවට කොයි ආකාරයේ ජනප්‍රියතාවයක් තිබෙනවාද ඒ වගේම හිටපු ජනාධිපතිතුමන් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොයි ආකාරයේ ජනප්‍රියතාවයක් ලබාගෙන තිබෙනවාද මෙන්න මේ කාරණාවන් පිළිබඳව දැන කියා ගන්නට අපි ආරාධනා කරනවා එකතු වෙන්න ලද සැනින් තොරතුරු අපි අන්තර්ජාලය ඔස්සේ ඔබට රැගෙන එන්න සූදානම්. ලෙන්ගතු ගමේ සිනාතරින් දිවියේ ඇරඹුමකට මග බලමින් නව දිනයක් පියනගමින් ස්නේහයෙන් ළඟම ඉඳිමින් සිනාවන් පිරිසතුට මුසු කරමින්
නව හැඩයකින් රටම අමතන පුවත්පත්.